එතකොට අපිට දැන් කතා කරන්න තියෙන ළමයි මානව විශ්ලේෂණයේ ප්‍රයෝජන අපි කතා කරේ මානව භාවිතයේ ප්‍රයෝජන එකක් අපි කතා කරා මොකද්ද සමීකරණයක නොදන්නා පදයක මාන සොයා එම පදයේ අනුමාන කිරීම ගැන අපි කතා කරා මානව විශ්ලේෂණයේ ප්‍රයෝජන විදිහට ඊට පස්සේ අද කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ඊගාව කරුණු දෙක සමීකරණයක් මාන වශයෙන් නිවැරදිව ඉදිරිම සංගෝණය අනික තමයි මානව විශ්ලේෂණය මගින් භෞතික රාශීන් අතර සම්බන්ධතාව දක්වන සරල සමීකරණ ගොඩනගන්න එක අපි කතා කරන්නේ. ඒතකොට මෙන්න මේ අවසාන කරුණු දෙක අද කතා කරනවා. මේ දෙක කතා කරාට පස්සේ තමයි මාන සම්බන්ධයෙන් තියෙන තීර ඉවරයි. ඊට පස්සේ අපිට තව පොඩි පොඩි ගණන් ටිකක් හදන්න විතරයි ඉතුරු වෙන්නේ. ඒතකොට අපි මුලින්ම බලමු සමීකරණයක් මාන වශයෙන් නිවැරදි දෙය විමසන්නේ කොහොමද කියලා. ඇයි මේ මොකද්ද මේ සමීකරණයක් මාන වශයෙන් නිවැරදි කියලා විමසනවා කියන එකේ තේරුම මොකද්ද කියන එකත් ඔයගොල්ලන්ට ගානක් දෙයක් හදුවාම තේරෙයි. දැන් සමීකරණයක් ළමයි මාන වශයෙන් නිවැරදිදයි විමසනවා කියලා කියන එකට මම මේ තියෙන සරලම උදාහරණයක් ගන්නේ S = UT කියන සමීකරණය. මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට කියනවා අපි ගානක් විදිහට දෙද්දි ළමයි ඕක කියනවා U වේගයකින් චලිත වෙන වස්තුවක් T කාලයක් තුල ගමන් කරන දුර S නම් S = UT බව D ඇත. ඉහත සමීකරණය මාන වශයෙන් නිවැරදිදයි විමසන්න. එහෙම තමයි ගාන දෙන්නේ. ඉතින් මම ඉච්චර අර ගොඩාක් විස්තර නැතුව ප්‍රසන්ටේෂන් එක ඉදමදි වෙනවානේ. අපිට අවශ්‍ය දත්ත ටික විතරක් කියනවා. මෙන්න සමීකරණේ මේවා තමයි අදාළ පද ටික. දැන් ඔයගොල්ලන්ට කියනවා මේ සමීකරණය මාන වශයෙන් නිවැරදිද කියලා බලන්න. ඒ කියන්නේ ළමයි සමීකරණයක් මාන වශයෙන් නිවැරදි නම්, ඒ කියන්නේ මාන පැත්තෙන් බැලුවාම සමීකරණයක් නිවැරදි වෙන්න නම් මොකද වෙන්න ඕනේ? වම් පැත්තේ මානයි දකුණු අත පැත්තේ මානයි සමාන වෙන්න ඕනේ. එතකොට සමීකරණයක් මාන වශයෙන් නිවැරදි කියන්නේ ළමයි සමීකරණේ සමාන ලකුණෙන් වම් පස තියෙන පදවල මානයි සමාන ලකුණෙන් දකුණු පස පදවල මානයි සමානයි කියන එක තමයි මාන වශයෙන් සමීකරණයක් නිවැරදි කියලා කියන්නේ. එතකොට මේ අපි කරන්න යන්නේ ළමයි මේ සමාන ලකුණෙන් වම් පැත්තේ පදවල මාන වෙනම හොයනවා සමාන ලකුණෙන් දකුණු අත පැත්තේ පදවල මාන වෙනම හොයනවා. ඒව හොයලා අපි ওই සමීකරණේ වම් පැත්තේ පදවල මානයි දකුණු අත පැත්තේ පදවල මානයි සමානද කියලා බලනවා. මම උදාහරණ දෙකක් විතර කරන්නම් ඊට පස්සේ ඔයගොල්ලන්ට උත්තරගෙන යන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර ගත්තාම ළමයි මේ සමීකරණේ වම් අත පැත්තේ මාන. හරිද? වම් අත පැත්තේ පදවල මාන. මේ කොටුව අරහන තියෙනවා. දැන් වම් අත පැත්තේ පදවල මාන කියන්නේ S ගේ මාන. S කියන්නේ කවුද? විස්ථාපන. ඒතකොට විස්ථාපනයේ මාන අපි දන්නවා මොනවද? L. එතකොට සමාන ලකුණෙන් වම් අත පැත්තේ තියෙන පදවල මාන L. දැන් අපි සමීකරණේ එක පැත්තක මාන හෙව්වා. දැන් අපි බලනවා මේ දකුණු අත පැත්තේ මාන. කියන්නේ RHS ගේ මාන. RHS ගේ මාන කියන්නේ U ගුණ කිරීම T ගේ මාන, UT ගේ මාන. ඒ කියන්නේ U ගේ මාන ගුණ කිරීම T ගේ මාන. ඒතර U කියන්නේ වේගය, වේගයේ මාන අපි දන්නවා. දන්න නැත්නම් ඉතින් හදලා ගන්න ඕනේ, හොයලා ගන්න ඕනේ. වේගය කියන්නේ දුර බෙදීම කාලයනේ, ඒකෙන් හොයලා ගන්න. එහෙම නැත්නම් ඉතින් වේගයේ මාන LT ඍණ 1යි. කාලයේ මාන T. මේක දැන් සුළු කරාම ළමයි මෙතන t වල ඍණ 1 බලය තියෙනවා මෙතන t වල 1 බලය ධන 1 බලය තියෙනවා. එතකොට සුළු වුණාම ಗುಣවෙත්ති ඔය දෙන කැපිලා යනවා. ಗುಣවෙත් දර්ශක එකතු වෙනවානේ. එතකොට එකතු වෙලා l කියලා එන්නේ. දැන් බලන්න ළමයි වම් අත පැත්තේ පදවන මාන හෙව්වහම l කියලා එනවා. දකුණු අත පැත්තේ පදවන මාන බැලුවහම l කියලා එනවා. එහෙනම් මොකද වෙන්නේ? සමීකරණයේ සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන පදවල මානයි සමාන ලකුණෙන් දකුණු අත පැත්තේ තියෙන පදවල මානයි සමානයි. ඒතර අපි කියනවා මේ දෙක ගත්තට පස්සේ මේක ලියන්න ඕන ළමයි. මේ සමීකරණය මාන වශයෙන් නිවැරදිදයි විමසන්න කියලා කිව්වොත් මේක ලියන්න ඕන. ඒතර වම් අත පැත්තේ පදවල මානය හෙව්ව දකුණු අත පැත්තේ පදවල මානය හෙව්ව දැන් අපි කියනවා මොකද්ද? වම් අත පැත්තේ පදවල මාන සමානයි දකුණු අත පැත්තේ පදවල මාන. එම නිසා මෙම සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. ඔය සමීකරණය නිවැරදි කියලා කියන්න බෑ ළමයි අපිට. මේ සමීකරණය නම් ඔයගොල්ලෝ දන්න එකක් නම් මේක හරිද වැරදිද කියන්න ඔයගොල්ලෝ දන්නවා. මං කියන්නේ එහෙම නැතුව අපි දන්නේ නැති සමීකරණයක් දීලා
ඔයගොල්ලෝ දන්නේ නැති සමීකරණයක් දෙනවා හඳුන්වන පද ටික හඳුන්වනවා සමීකරණය හරිද වැරදිද කියලා අපි දන්නේ නැහැ අහලත් නැහැ අපි හිතමුක එහෙම මේ සමීකරණය අපි අහලවත් නැහැ දැන් තමයි දන්නේ සමහරු එහෙම වෙන්නේ නැතිද නේද එතකොට මේ සමීකරණය හරිද අපිට ඕන තරම් සමීකරණ ලියන්න පුළුවන් ද ගමන් මේ සමීකරණය හරිද ඒක හරිද නැද්ද කියන්න බෑ මොකද අපි කලින් කතා කරානේ නේ දෙපැත්තේ මාන සමාන වුණ පළියට සමීකරණ නිවැරදි කියලා කියන්නම බෑ අපිට අපි ඒක ගැන කතා කරමු නේ වැරදි සමීකරණ තියෙන්න පුළුවන් දෙපැත්තේ මාන සමාන වෙන සමාන ලකුණෙන් දෙපැත්තේ පදවල මාන සමාන වෙන වැරදි සමීකරණ ඕන තරම් ලියන්න පුළුවන් නිවැරදි නොවන විද්‍යානුකූලව නිවැරදි නොවන සමීකරණ ඕන තරම් ලියන්න පුළුවන් ඒකින තමයි ළමයි අපි බොහොම පරිස්සමෙන් මේ කියන්නේ මොකද්ද වම් අත පැත්තේ පදවල මානයි දකුණු අත පැත්තේ පදවල මානයි සමානයි ඒ කියන්නේ සමීකරණය මාන පැත්තෙන් බැලුවාම නම් හරි හැබැයි හරියටම හරිද කියලා අපි දන්නේ නැහැ ඒකින් අපි සමීකරණයේ මාන වශයෙන් නිවැරදිද කියලා විතරයි චෙක් කරලා බලන්න පුළුවන් වෙන්නේ يعني සමීකරණ නිවැරදි වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ වැඩේ වෙන්න ඕනේනේ එතකොට මේ වැඩේ වෙනවා හරිද එතකොට අපි කියනවා සමීකරණයේ මාන වශයෙන් නිවැරදි වේ කියලා එතකොට මතක තියාගන්න අපි කරන්නේ මොකද්ද මාන වශයෙන් නිවැරදිද කියලා බලනවා කියන්නේ අර මාන සමජාතීත්වයේ මූල ධර්මයේ හරියනවද කියලා බලන එක. සමාන ලකුණේ වම් පැත්තේ පදවල මානයි දකුණු පැත්තේ පදවල මානයි සමානද කියලා බලන එක. ඉතින් හොඳට මතක තියාගන්න ළමයි අපි මෙතනදී කරන්නේ වෙන වෙනම හොයන්න ඕන දෙපැත්තේ පදවල මාන. හරිද? දෙපැත්තේ පදවල මාන වෙන වෙනම හොයන්න ඕන. වම් අත පැත්තයි දකුණු අත පැත්තයි වෙන වෙනම හොයන්න ඕන. ඔගොල්ලෝ ලියන්න එපා LHS සමානයි RHS කියලා. සමාන ළමයි පටන් ගත්තෙම ඒක ලියලා හදනවා. දැන් අපි කලින් අර නොදන්නා පදයක මාන හොයද්දි ළමයි අපි වම් පැත්තේ මානයි දකුණු අත පැත්තේ මානයි සමාන කරලානේ හේ જાති ගණන් හැදුවේ. මතක නැත්තේනේ නේද? නොදන්නා පදයක මාන හොයද්දි. එතකොට අපි ළමයි මේ සමීකරණ නිවැරදි සමීකරණයක් කියලා අරගෙන තමයි ගාන හදන්නේ. ඒක නිවැරදි සමීකරණයක්. එතකොට වම් පැත්තේ මානයි දකුණු අත පැත්තේ පදවල මානයි සමාන. ඒක අපි නායක කරන බලන්න දෙයක් නැහැ. उदाहरण कथा कर उदाहरण देखा මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. දැන් සමහර ලෝක මතක ඇති නේ සමහර ලෝක මතකවත් නැතුව ඇති. පීඩනය සමානයි h රෝ g කියලා. මේක රෝ අකුර. බලන්න ඇති නේද? ඒ කියන්නේ අපිට ඕක ගාන දෙද්දි කියනවා මෙහෙම. ද්‍රවයක් h ද්‍රවයක් තුල h ගැඹුරකදී ද්‍රවය මගින් ඇති කරන පීඩනය. h ගැඹුරකදී ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා h ගැඹුරකදී ද්‍රවය මගින් ඇති කරන පීඩනය පහත සමීකරණයෙන් ලැබේ. රෝ යනු ද්‍රවයේ ඝනත්වයයි ජී යනු ගුරුත්වද ත්වරණයයි. එහෙනම් ඔහම නෝ සමීකරණයක් දීලා තියෙනවා. එතකොට දැන් කියනවා මේ සමීකරණය මාන වශයෙන් නිවිදිතයි විමසන්න කියලා කියනවා. එතකොට මොකද කරන්නේ? වම් අත පැත්තේ පදවන මාන වෙනම ගන්නවා. වම් අත පැත්තේ තියෙන මොනවද? පීඩනය. එතකොට පීඩනයේ මාන වෙනම ගන්න ඕනේ. දැන් පීඩනයේ මාන මම එකපාරට ලියුවට පීඩනයේ මාන තමයි සමහරකට ඔයගොල්ලන්ට එකපාර ලියන්න බැරි වෙයි. ඒතකොට ඔයගොල්ලෝ කරන්න වෙන්නේ පීඩනයේ සමීකරණයක් ලියලා පීඩනය කියන්නේ මොකද්ද? බලයේ බෙදීම වර්ගඵලයනේ. ඒතකොට පීඩනයේ මාන කොහෙන් හරි හොයාගන්න වෙනවා. බලයේ බෙදීම වර්ගඵලය තමයි පීඩනේ. එහෙනම් බලයේ මාන බෙදීම පීඩනයේ මාන වර්ගඵලයේ මාන තමයි පීඩනයේ මාන කියලා අරගෙන ගාන හදාගෙන යන්න වෙනවා. හරිද? එතකොට මමත් ඉතින් මේක පීඩනයේ මාන කොහොම හිතින් හදලා සමයි ළමයි මේ දැම්මේ නේද කඩපාඩම්ෙන් එහෙම නෙමෙයි මේක දැම්මේ ප්‍රසන්ටේෂන් එක හදද්දී මට දැක්ක පීඩනයේ මාන කියන්නේ බලයේ බෙදීම වර්ගඵලයේ බලයේ මාන ml තීරණ දෙකයි ඒකනම් කඩපාඩම්ෙ තියනවා ළමයි ඒක හදලා ගන්නත් පුළුවන් දැන් බලයේ මාන මතක නැත්තම් ඒකත් ගන්න බලයේ කියන්නේ ස්කන්ධයේ ගුණ කිරීම තොරණය ඒතොර බලයේ මාන කියන්නේ ස්කන්ධයේ මාන ගුණ කිරීම තොරණය මාන ඒව අරගෙන හදාගෙන යන්න පුළුවන් මතක නම් එකපාර ගන්න එක ගැටලුකුත් නැහැ. ඒතර වම් අත පැත්තේ පදයේ මාන අපි හෙව්වා එක පදයේ වම් අත පැත්ත තියෙන ml දින එක t දින දෙක. දැන්
දකුණු අත පැත්තේ පදවල මාන හොයනවා දකුණු අත පැත්තේ තියෙන h රෝ g ඒ කියන්නේ ළමයි h ගේ මාන මම මේ සමාන ලකුණු පොඩ්ඩක් මෙහාට ගත්ත එක මත හින්දා h ගේ මාන ගුණ කිරීම රෝ ගේ මාන ගුණ කිරීම g ගේ මාන h කියන්නේ උසක් උසේ මාන එතකොට l ඝනත්වයේ මාන ml වෙන 3යි ඝනත්වය කියන්නේ ස්කන්ධයේ පිළිම පරිමාව ඒව මතක නැත්තම් කටුකොලයක හරි කමන්නේ ඝනත්වයේ මාන වෙනම හොයන්න ගුරුත්වත්වරණය එතකොට ඔබ තොරණයක් නේ එතකොට ගුරුත්වත්වරණයේ මාන l t දින 2 එතකොට මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ එතකොට මේක සුළු කරන්න කොහොම සුළු කරන්න ගුණ වෙද්දි දර්ශක එකතු වෙනවා පද සමාන නම් පාදයේ සමාන නම් එතකොට මෙතන l මෙතනත් l මෙතන l l ගේ පළවෙනි බලය මෙතන තියෙනවා මෙතන l ගේ එතන තුන්වෙනි බලය තියෙනවා එතකොට මෙතන l ගේ පළවෙනි බලය තියෙනවා එතකොට ওই ටික එකතු කරාම l වල ඍණ 1 වෙනි බලය තියෙනවා m තනියම ඉන්නේ එයා එහෙමම එනවා l වල ඍණ 1 වෙනි බලය එනවා t තනියම ඉන්නේ t ඍණ 2 එහෙමම තියෙනවා දැන් බලන්න වම් අත පැත්තේ පදවල මානයි දකුණ අත පැත්තේ පදවල මානයි සමානයි එතකොට අපිට කියන්න පුළුවන් lhs සමානයි rhs ගේ මාන lhs මාන සමානයි rhs මාන එම නිසා සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. පැහැදිලිද? ඒකවර බොහොම සරල දෙයක් කරන්න තියෙනවා. අපි යන් ඊගාව උදාහරණයට දැන් මෙහෙම සමීකරණයක් දෙනවා. දැන් ඔයගොල්ලන්ට ළමයි මෙන්න මේ සමීකරණේ සාමාන්‍ය පෙළට කතා කරන සමීකරණයක්. සාමාන්‍ය පෙළ විද්‍යාව කරද්දී මං හිතන්නේ 10 වසරේදී කොහොමද කරන සමීකරණය. ඒකට මේක මතක නම් ළමයි ඔයගොල්ලන්ට මේ සමීකරණය නිවැරදි සමීකරණයක් කියලා තේරෙනවා. දැන් ඔයගොල්ලන් තේරෙනවානේ p සමාන h රෝ g කියන්නේ නිවැරදි සමීකරණයක් ආයේ මාන චෙක් කර කර බලන්න ඕනේ නැහැ. හැබැයි විභාගෙදී හැම වෙයි අපි කොච්චර දන්න සමීකරණයක් වුණත් මාන වශයෙන් නිවැරදි දැවීම සම්බන්ධව කිව්වොත් ඉතින් චෙක් කරලා බලන්න ඕනේ දෙපැත්ත මාන සමාන වෙනවා. දැන් ඕගොල්ලන්ට විභාගෙදී ළමයි මේ සමීකරණය දුන්නොත් මේ සමීකරණය දුන්න මාන වශයෙන් නිවැරදිද කියලා චෙක් කරන්න. එතකොට මොකද කරන්න? අපි ඉතින් චෙක් කරලා බලනවා. වම් පැත්තේ මාන හොයනවා. වම් පැත්තේ මාන කියන්නේ පීඩරේ මාන. ml ඍණ 1 t ඍණ 2යි. දකුණු අත පැත්තේ තියෙන පදවල මාන කියන්නේ මෙන්න මේ පදේ මාන. එතකොට දැන් 10 කියන්නේ ඉලක්කමක් නේ. 10 කියන්නේ ඉලක්කමක්. එතකොට එයාට මාන නෑ. එයා භෞතික රාශියක් නෙමෙයි. එතකොට මේ පදවල මාන ලියද්දි ළමයි මට 10 අමතක කරලා ලිව්ව හැකි. මෙයාට මාන නෑ. මාන නෑ කියන්නේ එකයි කියලානේ අපි ලියන්නේ. මේක ලිව්වත් කමක් නෑ නැත්නම් කමක් නෑ. 10 මාන. එතකොට මෙතින් දෙන්න ඕන 10 මාන කියලා. 10 මාන එකයි. ඒ කියන්නේ 10ට මාන නෑ. එතකොට අර වගේම තමයි ළමයි සුළු කිරීම මම විස්තර කරන්න යන්නේ. එතකොට බලන්න මේ සමීකරණෙත් වම් අත පැත්තේ පදවල මානයි දකුණු අත පැත්තේ පදවල මානයි සමානයි. ඒතොර අපි කියනවා සමීකරණයේ මාන වශයෙන් නිවැරදි. ඒතොර ඒකයි ළමයි ඔය වචනේ මාන වශයෙන් නිවැරදි කියලා විතරයි කියන්න පුළුවන්. අපිට කියන්න බෑ සමීකරණ නිවැරදි කියලා. පැහැදිලිද? එතකොට අපි මේ කරන්නේ සමීකරණයේ මාන පැත්තෙන් බැලුවාම සමීකරණයේ මාන විශ්ලේෂණය කරලා බැලුවාම නම් මේක හරි. පැහැදිලිද? හැබැයි මතක තියාගන්න ඔහොම වුණා කියලා අපි සමීකරණය හරිමයි කියලා කියන්නේ නැහැ. මාන පැත්තෙන් චෙක් කරාම නම් හරි. ඉතින් හැබැයි අපි දන්නේ නැහැ හරියටම හරිද කියලා. හරි. එතකොට උත්තරය ළමයි කරන්න තියෙන්නේ වම් අත පැත්තේ පදවල මාන වෙනම ගත්තා දකුණු අත පැත්තේ පදවල මාන වෙනම ගත්තා. ඊට පස්සේ ඒ වගේ මාන වෙන වෙනම හෙව්වා. ඒ දෙක සමානද කියලා බලුවා. ඒ දෙක සමාන නම් සමීකරණයේ මාන වශයෙන් නිවැරදි. ওই දෙක සමාන නැත්තම් වම් අත පැත්තේ පදවල මානය දකුණු අත පැත්තේ පදවල මානය සමාන නැත්තම් සමීකරණයේ මාන වශයෙන් නිවැරදි නොවේ. ඒ කියන්නේ දෙපැත්තේ මාන අසමානයි. ඒතොර ළමයි බැරි වෙලාවත් දෙපැත්තේ මාන අසමාන වුණොත් බැරි වෙලාවත් ළමයි දෙපැත්තේ මාන අසමාන වුණොත් ඒ කියන්නේ අපි ගත්තොත් මෙහෙම සමීකරණයක් ආවා කියලා අපි හිතමුකෝ ළමයි. අපි කලින් එක ගමුකෝ. ඕගලන්න දෙනවා මෙන්න මේ වගේ සමීකරණයක්. කොහොම එකක්ද? මෙන්න මේ වගේ සමීකරණයක් දෙනවා ළමයි. p = h² ρg කියලා සමීකරණයක් දෙනවා.
දැන් කියනවා මේ සමීකරණය මාන වශයෙන් නිවිරදිද කියලා චෙක් කරන්න කියලා තියෙනවා. එතකොට මොකද සමීකරණය p සමාන h වර්ගයේ rho g. හරිද? එතකොට p කියන්නේ පීඩනය. p කියන්නේ පීඩනය. දැන් මේක මාන වශයෙන් නිවිරදිද කියලා චෙක් කරන්න කියනවා. දැන් අපි කොහොමද ගාන හදන්නේ? වම් අත පැත්තේ මාන හොයනවා. මෙන්න එනවා වම් අත පැත්තේ පදවල මාන. පීඩනයනේ. දකුණු අත පැත්තේ පදවල මාන හොයනවා. දැන් දකුණු අත පැත්තේ පදවල මාන හොයද්දි ළමයි මෙතන තියෙනවා x වර්ගයක්. එතකොට මෙතන තියෙනවා වර්ගයක්. එතකොට මෙතන තියෙනවා වර්ගයක්. හරිද? එතකොට ළමයි මේක සුළු කරාම බලන්න මෙතන වර්ගයක් තියෙනවා මෙතන ඍණ 3 බලය තියෙනවා. එතකොට මෙතන l තියෙනවා. එතකොට ළමයි මෙතන l කියන එක කැපිලා යනවා. එතකොට දැන් මේ h වර්ගයේ මෙන්න මේ සමීකරණ දීලා දෙපැත්තේ මාන සමානද කියලා චෙක් කරලා බලන්න කිව්වොත් ළමයි බලන්නකෝ කැපිලා යනවා නේද? මෙතන l ඝනේ වෙනවා මෙතන l වල ඍණ 3 බලය වෙනවා. එතකොට ධන 3යි ඍණ 3යි කැපිලා ගිහිල්ලා l වල බිංදුව. ඒ කියන්නේ l කැපිලා යනවා. පැහැදිලිද? එතකොට ළමයි මේ වගේ සමීකරණයක් දුන්නොත් මොකද වෙන්නේ? හරිද? මේ වගේ සමීකරණයක් දුන්නොත් ළමයි වම් අත පැත්තේ පදවල මාන අසමානයි දකුණු අත පැත්තේ පදවල මාන. ඒ කියන්නේ සමීකරණයේ මාන වශයෙන් මොකද වෙන්නේ? නිවැරදි නිවැරදි නොවේ කියලා කියන්නේ. එතකොට සමීකරණයේ මාන වශයෙන් නිවැරදි නොවේ. එතකොට සමීකරණයේ මාන වශයෙන් නිවැරදි නැත්නම් දෙපැත්තේ සමීකරණ මේ දෙප සමීකරණයේ දෙපැත්තේ පදවල මාන සමාන නැත්නම් අපිට ෂුවර් එකටම කියන්න පුළුවන් ළමයි මොකද වෙන්නේ? සමීකරණයේ සමීකරණය මොකද වෙන්නේ? සමීකරණය නිවැරදි නොවේ කියලා කියන්නත් පුළුවන්. සමීකරණය නිවැරදි නොවේ කියලා කියන්නත් පුළුවන් ළමයි. සමාන ලකුණෙන් දෙපැත්තේ මාන සමාන නැත්තම්. මේ එතකොට මතක තියාගන්න දෙපැත්තේ මාන සමාන වුණා කියලා අපිට සමීකරණය නිවැරදි කියලා කියන්නම බෑ. ඒවා අපි කලින් කතා කරානේ අර හරකගේ කකුල් හතරේ උදාහරණ අරගෙන. හැබැයි ළමයි දෙපැත්තේ මාන අසමාන නම් අපිට කියන්න පුළුවන් දෙපැත්තේ මාන සමානත් නැහැ. සමීකරණය නිවැරදිත් නැහැ කියලා. මොකද නිවැරදි සමීකරණයක් නම් දෙපැත්තේ මාන අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. එතකොට මම ඔයගේ අමතර දෙයක් කිව්වේ ළමයි ඕගොල්ලන්ට උත්තර දෙයක් ඕගොල්ලන්ට කියන්නේ නැහැ. ඕගොල්ලන්ට කියන්නේ මාන වශයෙන් නිවැරදිද කියලා බලන්න කියලා කියන්නේ. හරිද? එතකොට ඔයගොල්ලෝ දෙපැත්තේ මාන සමානද කියලා බලලා දෙපැත්තේ මාන වෙන වෙනම හොයලා සමාන නම් මාන වශයෙන් සමීකරණය නිවැරදි කියලා කියනවා. දෙපැත්තේ මාන අසමාන නම් සමීකරණය මාන වශයෙන් නිවැරදි නොවේ කියලා කියනවා. මේ අපි කතා කරපු කලින් උදාහරණයක අපි දැන් කතා කරානේ. එතකොට මතක තියාගන්න මේ වැරදි සමීකරණ වල මාන හෙව්වත් වැරදි සමීකරණයක දීලා දෙපැත්තේ මාන හෙව්වත් මාන සමාන වෙන්න පුළුවන්. හරි, අපි ඊගාවට තමයි ගණන් ටිකක් කතා කරමු. තව ගණන් දෙකයි 3යි 4 ගණන් දෙකක් හරි 3ක් හරි අපි මේ උදා මේ යටතේ අපි කතා කරන්නේ. ඊගාවට අපි කතා කරමු ඊගාව ගාන. මෙන්න ගාන. S සමාන UD ධන භාගයක් AT වර්ගය. ගාන දෙන්නේ මෙහෙමයි. නියත ත්වරණයකින් චලිත වන වස්තුවක ආරම්භක ප්‍රවේගය යූද චලිත කාලයේ තීද වන විට එහි එය ලබා ඇති විස්ථාපනයේ පහත සමීකරණයෙන් ලැබේ යයි දී ඇත. එහෙම කියන්නේ ලැබේ යයි දී ඇත. කවුරු හරි කියනවා මෙන්න මේ සමීකරණයෙන් තමයි ඔය රාශි අතර සම්බන්ධතාවය ලැබෙන්නේ. එතකොට ඔය භාගයක් AT වර්ගය කියලා තියෙන්නේ ළමයි ඈ. එතකොට දැන් කියනවා ඔය සමීකරණයේ මාන වශයෙන් නිවැරදිදයි විමසන්න කියලා කියනවා. තන දැන් මම ස්ලයිඩ් එකේ දාලා තියෙන ප්‍රেজෙන්ටේෂන් එකේ දාලා තියෙන ගාන හදන්න අවශ්‍ය අත්‍යවශ්‍ය දත්ත ටික විතරයි. මෙන්න සමීකරණේ තියෙනවා මෙන්න පද ටික තියෙනවා. දැන් ඕගොල්ලන්ට කියනවා මේ සමීකරණයේ මාන වශයෙන් නිවැරදිද කියලා විමසන්න. ගාන දැන් ඕගොල්ලෝ හදන්න. අපි මේක උත්තරේ ළමයි කතා කරමු. දැන් මේක අපි අර කලින් උදාහරණ වලදී කතා කරපු එකම නෙමෙයි. ඊට වඩා ඒකම තමයි. ඊට වඩා වෙනස් සමීකරණනේ එකතු කිරීමක් තියෙනවනේ. එතකොට ළමයි
දැන් මට මෙහෙම කියන්නකෝ මාන පැත්තෙන් බැලුවාම අපි මාන පිළිබඳ අර මාන සමජාතිත්වයේ මූල ධර්මය කියන එකක් කියන ගත්තනේ. ඒතොර මාන සමජාතිත්වයේ මූල ධර්මයේ ඇසුරෙන් හිතුවාම මේ සමීකරණය නිවැරදි සමීකරණයක් නම් මේ පදවල මාන ගැන ඕගොල්ලන්ට මොකද කියන්න පුළුවන්? මේ සමීකරණය මාන පැත්තෙන් බැලුවාම නිවැරදි සමීකරණයක් නම් මොකද කියන්න පුළුවන්? දැන් මට විදියට සමාන ලකුණේ දකුණු පැත්තේ පද දෙකක් තියෙනවා. ඒ පද දෙක එකතු වෙලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ එකතු කරලා තියෙන පදවල මාන සමාන වෙන්න ඕනේ. නේද? එතකොට මේ සමීකරණය නිවැරදි සමීකරණයක් නම් මේ ඇයි අපි කියවන්නේ විද්‍යානුකූලව නිවැරදිව එකතු කරන්න පුළුවන් මාන සමාන භෞතික රාශි විතරයි. එතකොට මේක නිවැරදි සමීකරණය මාන වශයෙන් නිවැරදි නම් මාන පැත්තෙන් බැලුවාම මේක හරි එකක් නම් මේ දෙන්නගේ මාන සමාන වෙන්න ඕනේ. එතකොට අපි චෙක් කරලා බලන්න වෙනවා තමයි මේ දෙන්නගේ මාන සමාන වෙනවද කියලා. UT ගේ මාන භාගයක් AT වර්ගයේ මාන වලට සමාන වෙනවද කියලා අපි චෙක් කරලා බලන්න. ඒ වගේමයි බලන්න වෙනවා ළමයි මේ පැත්තේ මාන නේ මාන එකතු වෙනවා කියලා සංකල්පයක් නැහැ තමයි මං කිව්වා නේ මං කියවනේ ස්කන්ධයකට ස්කන්ධයකට ස්කන්ධයක් එකතු කරාම එන්නේ මොකද්ද ස්කන්ධයක්ම තමයි නේ මම මේ සරලව තේරුම් කරන්නම් ඔබ ඒ කියන්නේ තමයි දැන් මේ පොඩ්ඩක් ඉන්න ස්කන්ධයකට ස්කන්ධයකට එකතු කරොත් ස්කන්ධයක් මොකක්ද එන්නේ ස්කන්ධයක්ම තමයි. එතකොට මේ දෙන්නගේ මාන මේ දෙන්න එකතු කරාම එන පදේ මාන මොනවද? ස්කන්ධේ මානම තමයි. තේරුණාද? එතකොට දැන් මේ දෙන්න එකතු කරාම අපි ගත්තොත් එහෙම අපි සමීකරණයක් ලියුවොත් ළමයි සිම්පල් m සමානයි සිම්පල් m එක ඍණ සිම්පල් m දෙක කියලා සමීකරණයක් ලියුවා කියලා හිතන්න. එතකොට මේ තියෙන්නේ අපි ඩයට් කරන්න කලින් අපේ ස්කන්ධය. මේ තියෙන්නේ ඩයට් කරාට පස්සේ අපේ ස්කන්ධය. හරිද? එතකොට මේ තියෙන්නේ අපේ ස්කන්ධයේ සිදුවෙච්ච වෙනස. එතකොට මෙයාගේ මාන m ස්කන්ධයක්නේ. මෙයාගේ මානත් m. එතකොට මෙයාගේ මානත් m. එතකොට සමීකරණ දෙකක් මෙයා අඩු කරාම ලැබෙන රාශියේ මාන මේ එකක මානම තමයි. එකතු කරාමත් ඔහොමම තමයි. ස්කන්ධ දෙකක් එකතු කරාම ඉන්නේ ස්කන්ධයක්. එතකොට ළමයි මාන එකතු කරනවා කියන සංකල්පයක් නැහැ. එහෙම සමහර ළමයින්ට එහෙම මේ හිතෙනවා මාන එකතු කරන්න එහෙම එකක් නැහැ. එතකොට ළමයි මෙහෙමයි අපේ තර්කය මෙයාගේ මානය සමාන වෙන්න ඕනේ. එතකොට මේ දෙන්න එකතු වෙලානේ මේ පැත්තේ පදේ හැදිලා තියෙන්නේ. මෙයයි එකතු වෙලා තමයි මේ දකුණු අත පැත්තේ පදේ හැදිලා තියෙන්නේ. එතකොට මේ දකුණු අත පැත්තේ මාන කියලා කියන්නේ මේ එකක මානම තමයි. මේ දෙන්න එකතු කරාම ලැබෙන්නේ මේ UT ගේ මානම තමයි. ඒ කියන්නේ ළමයි අපි වෙන වචන වලින් කිව්වොත් මේවා අපි දැන් කලින් කතා කරලා තියෙනවානේ. S ගේ මාන UT ගේ මාන වලට සමාන වෙන්නත් ඕනේ. ඒ වගේමයි UT ගේ මානයි මෙයාගේ මානයි සමාන වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේ පද තුනේම මාන සමාන වෙන්න ඕනේ. එතකොට දැන් මේ වගේ ගානක් දුන්නාම ළමයි අපි සාමාන්‍ය වම් අත පැත්තේ මාන දකුණු අත පැත්තේ පදවල මාන කියලා හදන්නේ නැහැ. අපි දන්නවනේ මේක මාන වශයෙන් නිවැරදි නම් අපි අර මාන සමජාතිත්වයේ මූල ධර්ම යටතේ නෝට් එකේ තිත් එක මන් දීලා ඇත. මේ වගේ සමීකරණයක් මාන වශයෙන් නිවැරදි නම් මේ පද තුනේම මාන සමාන වෙන්න ඕනේ. ඒකර අපි කරන්නේ ඔය පද තුනේ මාන වෙන වෙනම හොයනවා. මං ඉස්සෙල්ලාම UT ගේ මාන හොයලා දිනවා. ඔයගොල්ලන්ට කැමති එකකින් පටන් ගන්න. UT ගේ මාන කියන්නේ U ගේ මාන ගුණ කිරීම T ගේ මාන. U කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ මාන L T ඍණ 1යි. කාලයේ මාන T. එතකොට මේ UT කියන පදයේ මාන L කියලා අපිට එන්නේ. එතකොට UT ගේ මාන කියන්නේ L ගේ මාන L. එතකොට මම භාගයක් AT වර්ගයේ කියන පදයේ මාන හොයනවා. භාගයේ කියන සංඛ්‍යාවට මාන නැහැ. ඒකේ මාන ගුණ කිරීම T වර්ගයේ මාන ඒ කියන්නේ තොරණය කියලා ගන්න කියනවා L T ඍණ 2යි. කාලයේ මාන T. එතකොට මෙතන එනවා T වර්ගය කියලා එනවා.
මේක ගුණ කරන්න මෙතන t ඍණ 2 මෙතන t වර්ගය එතකොට ගුණ වෙද්දි දර්ශක එකතු වෙලා ඍණ 2යි ධන 2යි කැපිලා ගිහලා t වල බිඳුව කියලා ඉන්නේ t වල බිඳුව කියන්නේ 1යිනේ එතකොට අපි ඒක ලියන්නේ එතකොට ඕක එල් කියලා එන්නේ එතකොට බලන්න භාගයක් at වර්ගය කියන එකේ මානත් එන්නේ S කියන්නේ විස්ථාපනයේ විස්ථාපනයේ මානත් එක. එතකොට මොකද වෙන්නේ? S ගේ මානයි UT ගේ මානයි භාගයක් AT ගේ වර්ගයේ මානයි සමානයි. නේ? හරිනේ දැන් බලන්න එතකොට එකතු වෙලා තියෙන මාන සමාන දෙන්නේ. එතකොට මාන පැත්තෙන් බැලුවම ඒක හරිනේ. නේ? මාන පැත්තෙන් බැලුවම හරි. ඒ මාන සමානනේ. එතකොට මෙයාගේ මාන මේ වගේ මාන වලට සමානයි. එහෙනම් ඒකත් හරි. මාන පැත්තෙන් බැලුවම ඒ වැඩිත් හරිනේ. එහෙම වෙන්න එපායි. මානපැත්තෙන් හිතුවාම එහෙනම් අපි කියනවා මේ සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ වෙන්න ඕනේ මේ වයන්නේ තමයි යැලපිල්ලක් අඩු වෙලා තියෙන්නේ නිවැරදි වේ නිවැරදි නෙමෙයි නිවැරදි වේ සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ හරිද එතකොට මේ වගේ එකක් ආවොත් ළමයි අපි වෙන වෙනම මාන හොයලා ඒවා සමානද කියලා බලනවා මෙතනින් පටන් ගන්න යන්න එපා ළමයි ඈ හොඳට මතක තියාගන්න. සමහරු මෙතන මේක ලියලා පටන් ගන්නවා. මේක ලියලා පටන් ගත්තාම ආය අපිට චෙක් කරලා බලන්න දෙයක් නැහැ. දැන් අපි කරන්නේ මෙහි අපි හදන්නේ මෙහෙම වෙනවද කියලා චෙක් කරලා බලන එක තමයි කරන්නේ. ඒතොර පැහැදිලි නිරවුල් විදියට ගන්න හදාගෙන යනවා නම් මේ විදියට යන එක තමයි ලේසි. මෙන්න ඊගාව සමීකරණේ ගාන දෙන්න මෙහෙමයි. සරල අවලම්බයක ආවර්ත කාලය t එහි දිග හා ගුරුත්ව ත්වරණය මත රඳා පවතී. සරල අවලම්බයක ආවර්ත කාලය එහි දිග හා ගුරුත්ව ත්වරණය මත රඳා පවතී. සරල අවලම්බයක ආවර්ත කාලය සඳහා පහත සමීකරණයේ ඉදිරිපත් කර ඇතනම් එම සමීකරණය මාන වශයෙන් නිවැරදිදයි විමසන්න ওই විදිහට මොකක් හරි කියන්න පුළුවන් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ ටික මේ සමීකරණයක් තියෙන ඕක මාන වශයෙන් නිවැරදිද කියලා විමසන්න කියන්නේ t කියන්නේ ආවර්ත කාලය l කියන්නේ දිග g කියන්නේ ගුරුත්වජ ත්වරණය උත්තරයි අපිට ගන්න හදන්න ඕනේ ආවර්ත කාලය කියන එක අපි කතා කරා ළමයි එක භ්‍රමණයක් නැත්නම් එක දෝලනයක් සිද්ධ කරන්න ගත වෙන කාලය එතකොට මේක නිකන් සාමාන්‍ය කාලයක් අපි ඔරලෝසයෙන් මෙන් බලන කාලයක් මේක l කියන්නේ සරල අවලම්බයේ දිග g කියන්නේ ගුරුත්ව ත්වරණය. එතකොට ඔයගොල්ලෝ දැන් ගාන හදන්න වීඩියෝ එක බලන ළමයි ඉන්නවා වීඩියෝ එක පෝස්ට් කරලා ගාන තනියෙන් හදන්න මේ සමීකරණය මාන වශයෙන් නිවැරදිද කියලා ඔයගොල්ලෝ විමසලා බලන්න. අපි ගාන හදමු ළමයි මේ ගාන මම ක්‍රම දෙකකට දෙවිදියකට හදලා තියෙනවා ලොකු වෙනස් විදි දෙකක් නෙමෙයි. ඒ විදි දෙකට මම කතා කරන්න මේ පළවෙනි එක ළමයි දැන් වම් අත පැත්තේ පදවල මාන වුණා වම් අත පැත්තේ තියෙන ආවර්ත කාලය එතකොට ඒක මම කලින් කතා කරා ඒක සාමාන්‍ය කාලයක්ම තමයි ඒකේ මාන t දකුණු අත පැත්තේ පදවල මාන ගත්තොත් එහෙම l බෙදීම g ගේ මානවල මම කෙලිම ළමයි මෙයා අතෑරියා මොකද මෙයා ඉලක්කමක් ඉඳ එයාට මාන නැහනේ. එතකොට L බෙදීම G ගේ මාන. එතකොට දැන් L බෙදීම G ගේ මාන කිව්වට ඒකේ වර්ගමූලිකුත් තියෙනවා ඈ. ඒකත් තේරෙන්නේ. L බෙදීම G තමයි. ඒකේ වර්ගමූලිකුත් තියෙනවා නේ. එතකොට දැන් ඒකත් සලකලා තමයි හදන්න වෙන්නේ. එතකොට දැන් කොහොමද අපි උතරින් එහාට ලියන්නේ? සාමාන්‍ය ළමයි මාන සම්බන්ධයෙන් සමීකරණ ලියද්දී අපි මේ භාග බල දාන්නේ මානවලට. ඒතර අපි ඔක ලියන්නේ මේ RHS ගේ මාන කියන්නේ L බෙදීම G ගේ මාන. හරිද අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔක ළමයි L ගේ මාන බෙදීම G ගේ මානවල වර්ගමූලය තමයි ඉන්න ඕනේ. අපි වර්ගමූල වෙනකොට සාමාන්‍යයෙන් මාන ලියද්දී භාග බලය තමයි දාන්නේ. හරිද මෙතන භාග බලය එතකොට L ගේ මාන L කියන්නේ දිග L ගේ මාන L මේ මතක තියාගන්න මේ L කියන්නේ දිග ඈ L වෙනුවට දාලා තියෙන සංකේතයේ දිග එතකොට L ගේ මානත් ඒකම තමයි ත්වරණයේ මාන L t ඍණ 2 එතකොට ඒකේ භාග බලය
මේ ලොකු වරහණක් මම අරගෙන තියෙන ළමයි ෆොන්ට් සයිස් එක ලොකු කරලා ඒකෝර තමයි මේ වරහනේ අර ඝනකම වැඩි වෙලා තියෙන්නේ මේ මෙතන නිකන් වරහණක් තියෙන්නේ හරිද සාමාන්‍ය වරහණක් එතකොට දැන් මෙතන L tail කැපෙනවා ළමයි සුළු වෙද්දි නේ එතකොට L tail කැපෙනවා T ඍණ 2 ඉරෙන් යට තියෙනවා ඒක ඉරෙන් උඩ දෙද්දි T ධන 2 වෙනවා එතකොට T වර්ගයේ භාග්‍ය බලේ නේ බලයක බලයක් එතකොට මොකද වෙන්නේ දර්ශක ගුණය වෙනවා නේ එහෙම නෙවෙන්නේ බලයක බලයක් එතකොට මේ දෙක ගුණ කිරීම භාගය එතකොට සුළු කරලා බලන්න ළමයි T කියලා එන්නේ එතකොට වම් අත පැත්තේ පදවල මාන හොයාගෙන ගියා වම් අත පැත්තේ පදවල මාන හොයාගෙන ගියාම T කියලා ආවා දකුණු අත පැත්තේ පදවල මාන හොයාගෙන ගියා ඒක T කියලා එනවා එහෙනම් මොකද වෙන්නේ වම් අත පැත්තේ පදවල මාන දකුණු අත පැත්තේ පදවල මාන වලට සමානයි එම නිසා සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ නිවැරදි වේ ඔක හදන්න පුළුවන් නැත්නම් ළමයි මෙහෙම දැන් සමහරව අර භාග්‍ය බල වලට එහෙම කැමති නැහැනේ නේ භාග්‍ය බල දාලා බල සලකලා සුළු භාග්‍ය බල වලට කැමති නැහැ කියන්නේ අර සුළු කරන්න පොඩ්ඩක් හරදර වෙනවානේ වර්ගමූල එහෙම තියෙද්දි ඒකින්ද ඕගොල්ලන්ට පුළුවන් මෙහෙම කරන්න ඉස්සෙල්ලම සමීකරණය වර්ග කරගන්නවා වම් පැත්ත වෙනම වර්ග කරනවා දකුණු පැත්ත වෙනම වර්ග කරනවා එතකොට මෙයා වර්ග කරාම ළමයි t වර්ගය කියලා ඉන්නේ මෙතන 4යි නේ 2 වර්ගය 4යි 5 වර්ගය මේ පදේ වර්ගය මේ වර්ගමූල ලකුණක් වර්ග කරාම මොකද වෙන්නේ වර්ගමූලය අයින් වෙලා යනවා ඒක පිළිබඳ ගැටලු තියෙනවා නම් ඒක වෙනම මගෙන් අහන්න සුළු කිරීම සම්බන්ධ තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් ළමයි ඒවා වෙනම අහන්න හරිද එතකොට දැන් මේ සමීකරණය නිවැරදි නම් මේකත් නිවැරදි වෙන්න පහ මාන වශයෙන් නේද අපි මුකුත් කරේ නැහැනේ සමීකරණ කියන්නේ වෙනසක් කරේ නැහැනේ වර්ග කරා විතරද අපි අලුතෙන් පද එකතු කරේ නැහැනේ මේකට තියෙන සමීකරණයම දෙපැත්තේ වර්ග කරා නේ සමාන ලකුණ මේ දෙකම සමාන නේ ඒතර වර්ගත් සමාන වෙන්න ඕන තමයි දැන් මේ සමීකරණය මාන වශයෙන් නිවැරදිද කියලා බැලුවත් කමන්නේ නැහැ හැබැයි හොඳ ක්‍රමේ අර විදියටම තිබ්බ විදියටම යන එක තමයි මේ කරන්න දෙයක් නැත්නම් ඉතින් මේක බලන්න එතකොට වම් අත පැත්තේ පදවල මාන කියන්නේ t වර්ගයේ මාන. එතකොට කාලයේ වර්ගයේ මාන කියන්නේ මේ t වර්ගය. t කියන්නේ මාන. එතකොට මතක තියාගන්න ආවර්ත කාලයට දාලා තියෙන්නේ t මානවලට එන සංකේතය t. එතකොට වම් අත පැත්තේ පදවල මාන කියන්නේ මෙයාගේ මාන. මොකද මේක ඉලක්කමන්නේ මෙයාට මාන නැහැ. l බෙදීම g ගේ මාන. නේ? එතකොට l ගේ මාන බෙදීම g ගේ මාන l ගේ l කියන්නේ දිග සරලවල m බෙදීම දිග ඒක l ගුරුත්වත්වරණය මාන l t ඍණ 2යි එතකොට l tail කැපිලා යනවා මේ t ඍණ 2 ඉරෙන් උඩට ආවම t වර්ගය වෙනවා එතකොට අපිට කියන්න පුළුවන් එනවා වම් අත පැත්තේ පදවල මාන දකුණු අත පැත්තේ පදවල මාන වලට සමානයි එම නිසා සමීකරණය මාන වශයෙන් නිවැරදි විය කියලා කියන්න පුළුවන් කොහොමද ගාන හදන්න හරි ඔච්චර ළමයි මම උදාහරණ වලට කතා කරන්නේ එතකොට මම දැන් දෙන්නම් ඔයාලට ගාන ඒ ගාන දෙන්න ළමයි මම මේ දැන් අර ඩ්‍රෝවින් පෑඩ් එකක් අරගෙන තමයි අද මේ පළවෙනි වතාවට පන්තිය කරන්නේ එතකොට මම මේ ලියන අකුරු නියන් මම කොහොමරත් මගේ අකුරු කැතයි එතකොට මේ පෑඩ් එකක් අරගෙන ඩ්‍රෝවින් පෑඩ් එකක් අරගෙන ලියද්දි අකුරු කොහොමරත් කැතයි හරිද හැබැයි ඕගලන්ට අකුරු වල ලොකු ළමයිනේ අකුරු වල හැදේ දිහා බලලා මම මේ ලියන්නේ මොනවද කියලා අවබෝධ කරගන්න පුළුවන් ඒකින්ද මේ අපි මෙහෙම කරගෙන යන් මොකද්ද මම දැන් ගානක් දෙන්න ඕගොල්ලෝ ගාන හදන්න අපි දැන් මාන විශ්ලේෂණය කරද්දී මාන විශ්ලේෂණය කරලා ප්‍රයෝජන දෙකක් කතා කරාන එකක් තමයි නොදන්නා පදයක මාන සෙවි අනික තමයි සමීකරණයක් මාන වශයෙන් නිවිරිද්දයි විමසීම. ඒතොර මේ දෙකම මම ඕගොල්ලන්ගේ මේ දෙකේම දැනුම මම ඕගොල්ලන්ගේ දැන් චෙක් කරලා බලන්නම්. ගානක් දෙන්නම් මම අලුත් ගානක්. ඒතොර ඒ කොටස් දෙකක් තියෙනවා එකක් A සමීකරණයක් තියෙනවා ළමයි F සමානයි T L කියලා. ඒතොර ගාන කියනවා F කියන්නේ බලය හරිද L කියන්නේ ළමයි දිග හරිද T ගේ මාන මොනවද කියලා අහනවා
ඕක තමයි ඕකේ පළවෙනි කොටස. ඒකෙන් ළමයි මෙහෙම කියන්නේ ජල පෘෂ්ඨයක පවතින රේඛාවක L දිගක් මත ඇතිවන පෘෂ්ඨික ආතති බලය L දිගක් මත ඇතිවන පෘෂ්ඨික ආතති බලය පහත සමීකරණයෙන් ලැබෙන බව දී ඇත. එම සමීකරණය නිවැරදි සමීකරණයක් නම් T ගේ මාන සොයන්න. ඔක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඔකේ දොර ළමයි දෙවෙනි ප්‍රශ්නේ B කොටස මත පවතින රේඛාවක දිගක් මත බලය නේද L දිගක් මත බලය කියලා කියනවා පෘෂ්ඨික ආතති සංගුණකය කියලා කියනවා T කියන්නේ පෘෂ්ඨික ආතති සංගුණකය. ඇත්තටම ගාන හදන්න මේ වෙලාවේ මේ මොහොතේ හරිද ගාන හදන්න ඇත්තටම අපිට ඕව මොකක්ද කියලා දැනගන්න අත්‍යවශ්‍ය නැහැ. පැහැදිලිද? ඇත්තටම ඕවා පිළිබඳව ඕගොල්ලන්ට හරි අවබෝධයක් එනවා ළමයි ඕවා ඉගෙන ගන්න දවසට. එතකොට ඕගොල්ලෝ ඕවා ගැන ඊට වඩා අවබෝධයෙන් බලන්න. හරිද? අවබෝධයෙන් ඕවා ගැන හිතන්න. අවබෝධයෙන් ඕවා ගැන මේ විශ්ලේෂණය කරන්න. දැනට ගාන අදාළ නැහැ. මෙන්න තියෙනවා පද ටික හඳුන්වලා තියෙන අත්‍යවශ්‍ය පද ටික T ගේ මාන හොයන්න. දෙවෙනි කොටස තමයි ළමයි මන් T ඇතුළත් T තියෙන වෙන සමීකරණයක් දෙනවා. මෙන්න මෙහෙම මේ සමීකරණ ළමයි ඔයගොල්ලන්ට සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන සමීකරණ. H සමානයි 2යි T cos theta cos theta බෙදීම R වර්ගය D G කියලා සමීකරණයක් තියෙනවා. T කියන්නේ මේ තීම තමයි ඈ. අපි කලින් එකේ කතා කරපු තීම තමයි ළමයි T කියලා. කියන්නේ මේ තීම තමයි. මෙතනත් T කියන්නේ ඒකම තමයි. H කියන්නේ උසක්. H කියන්නේ උසක්. R කියන්නේ අරය. D කියන්නේ ඝනත්වය. G කියන්නේ ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය G කියලා කියන්නේ. එතකොට දැන් කියන්නේ ළමයි මේ සමීකරණයේ මාන වශයෙන් නිවිදිතයි විමසන්න. ඔන්නෝක තමයි ගාන. දැන් ඕගොල්ලෝ මම කතා කරන්න කලින් සාකච්ඡා කරන්න කලින් ඔය ගාන හදන්න. මම කියවනේ අකුරු හැම ලස්සන නැහැ. මේ හැබැයි ඕගොල්ලන්ට මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් ඔය මොකද්ද තියෙන්නේ කියලා. ඇත්තටම ළමයි මේ ඔය සමීකරණේ කේශික උද්ගමනය කියන සංසිද්ධියක් තියෙනවා. ඒ කේශික උද්ගමනය කියන සංසිද්ධියට අදාළව තියෙන සමීකරණයක් උන්ට. හරිද? එතකොට මා ඒක ආදාන නැහැ ඔයගොල්ලන්ට මොකටද මේ සමීකරණ තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා කියලා දැනගන්න තමයි ඔයගොල්ලන්ට මේ වෙලාවේදී පුළුවන්. කේසි ගුඩ්ගමුනේ කියලා එකක් තියෙනවා එහෙම කියලා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා මිසක් ගාන හදන එකකින් උදව්වක් නැහැ. මේ සමීකරණය මොකක් සම්බන්ධ සමීකරණයක්ද කියන්නේ. අපිට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ සමීකරණය මාන වශයෙන් නිවැරදිදයි විමසන්න. පැහැදිලිනේ? මේක නිවැරදි සමීකරණයක් කියලා දීලා තියෙනවා. ඒක ඇතුළෙන් T ගේ මාන හොයන්න කියලා කියනවා. ඊගාවට කියනවා සමීකරණයක් දීලා මේක මාන වශයෙන් නිවැරදිදයි විමසන්න කියලා කියනවා. විමසලා බලන්න.
ළමයි ඉස්සෙල්ලාම ටී ගේ මාන ගමු. එතකොට අපිට ඕක ලියන්න පුළුවන් ළමයි. මෙහෙම F සමානයි TL කියලා නැති වෙන්නේ. එතකොට මේ F ගේ මාන සමානයි TL ගේ මාන. කොහොම එන්නේ? එතකොට ඔයගොල්ලෝ සුළු කරලා බලුවොත් ළමයි මම T ගේ මාන උක්ත කරනවා. නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් ළමයි මෙහෙම හදන්නත් පුළුවන්. නැත්තම් ඉස්සෙල්ලාම සමීකරණේ මෙතනින් උඩ සමීකරණයෙන් T උක්ත කරගෙන ඉන්නත් පුළුවන් ඕනනම් ළමයි. මෙතනින් T උක්ත කරගෙන ඉන්නත් පුළුවන්. දැන් එහෙම හදන්නත් පුළුවන්. මම එහෙම හදන්නම් මේ ඒ කොටස. T උක්ත කරගන්නා මං T කියන්නේ F බෙදීම L. එතකොට T ගේ මාන කියන්නේ ළමයි මම මෙතනම දාන්නම්. එහෙනම් T ගේ මාන කියලා කියන්නේ F ගේ මාන බෙදීම L ගේ මාන. එතකොට F ගේ මාන කියන්නේ මොකක්ද? බලයේ මාන. දැන් බලයේ මාන ළමයි M L T ඍණ දෙකයි. ඒක මතක නැත්තම් ඒක මතක නැත්තම් ළමයි බලයට තියෙන සමීකරණයකින් බලයේ මාන වන්න බලය සමානයි F සමානයි ma. එතකොට බලයේ මාන කියන්නේ මොනවද? ස්කන්ධයේ මාන ගුණ කිරීම ස්කන්ධයේ මාන m ගුණ කිරීම ත්වරණයේ මාන lt ඍණ දෙකයි. ත්වරණයේ මාන මතක නැත්තම් මොකද වෙන්නේ? ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට ත්වරණයේ මාන වෙන්නේ ප්‍රවේග වෙනසේ මාන. ප්‍රවේග වෙනස කියන්නේ මොකද්ද ළමයි? දැන් මේව දන්නවා. දැන් උගලන්න පුළුවන්. ප්‍රවේග වෙනස කියන්නේ ප්‍රවේග දෙකක් අඩු කරාම එන අගය. මේ ප්‍රවේග දෙකක් අඩු කරාම එන අගය එයාගේ මාන මොනවද? ඒත් ප්‍රවේගයේ මානම තමයි. එතකොට ප්‍රවේගයේ මාන බෙදීම කාලයේ මාන. ඒක තමයි ත්වරණයේ මාන. එතකොට LT ඍණ දෙකයි. එතකොට බලයේ මාන මේක. එතකොට බලයේ මාන MLT ඍණ දෙකයි කියලා එන්නේ ළමයි. හරිද? එතකොට බලයේ මාන MLT ඍණ දෙකයි. හරිනේ? එතකොට ඒවා මතක තියෙන්න අවශ්‍ය නැහැ ළමයි. හදලා ගන්න ඕනේ. හරිද? බෙදීම L කියන්නේ දිග. එතකොට දිගක මාන L. එතකොට බලන්න මේ Lට මේ L කැපෙනවා. එතකොට මෙයාගේ මාන එන්නේ ළමයි මොනවද? M T ඍණ දෙකයි කියලා. කෘෂ්ඨකාදේ සංගුණකයේ කිව්ව එක්කෙනාගේ මාන. හරිද? කෘෂ්ඨකාදේ සංගුණකයේ කිව්ව එක්කෙනාගේ මාන M T ඍණ දෙකයි. ඔක තමයි පළවෙනි එකට උත්තරේ. මෙතෙන්ට ඊරි දෙකක් ගහුවට කමන්නේ නැහැ. ඊට පස්සේ ළමයි දැන් මෙන්න මේ සමීකරණය මාන වශයෙන් නිවැරදිද කියලා බලන්න කියනවා. එතකොට අපි වම් අත පැත්තේ මාන හොයනවා, දකුණු අත පැත්තේ මාන හොයනවා. වම් අත පැත්තේ මාන හොයාගෙන ගියාම ළමයි L H S ගේ මාන. වම් අත පැත්තේ තියෙන කවුද? H. H කියන්නේ උස. මම ඒක එකපාර දාන්නම්. උසේ මානේ නේ? දකුණු අත පැත්තේ වම් අත පැත්තේ පදේ කියන්නේ මොකද්ද ළමයි? මේ H. එතකොට ඒකේ මාන කියන්නේ H ගේ මානනේ නේ? ඉතින් H ගේ මාන කියන්නේ මොනවද? H ගේ මාන කියන්නේ L. එතකොට වම් අත පැත්තේ පදවල මාන. සෝරි. ඒක අපි හෙවන් දකුණු අත පැත්තේ පදවල මාන දැන් අපි හොයාගෙන යනවා. ඒක ඉතින් ඔයගොල්ලෝ හොයන්න ඕනේ. හෙව්වහම මොකද වෙන්නේ? මතක තියාගන්න ළමයි මේ cos θ කියන පදේට දැන් දන්නවනේ අපි මාන විශ්ලේෂණේ ඉතින් කතා කරා. cos θ කියන පදේට මාන නැහැ. මාන නැත්තම් බිංදුවයි කියලා එහෙම දාන්න එපා. මාන නැත්තම් එකයි කියලා දාන්න අපි දන්නවන්නේ. මතකනේ මාන නැහැ කියන්නේ මොකද්ද? m වල බිංදුවයි L වල බිඳුවයි T වල බිඳුවයි කියන එක. මාන නැහැ කියන්නේ ඒකයි. මේ බලයන් බිඳුවයි. එතකොට බිඳුවෙනි බලය කියන්නේ ඕනෑම සංඛ්‍යාවක ඒකයි. එතකොට මාන නැත්තන් ළමයි එකයි කියලා දාන්න. පැහැදිලිද?
එතකොට මේ පදේ මෙයාට මාන නැහැ. මෙයාට මාන නැත. ඒක හරිනේ. එතකොට දකුණු අත පැත්තේ පද ටික කියන්නේ මෙන්න මේ ටිකේ මාන. ඕනනම් ඒක හදමුකෝ. හදන්න නැතුව ඉන්න ගියේ. එතකොට ළමයි දෙක කියන එකේනටත් මාන නැහැ. මේ දෙක කියන එකේනටත් මාන නැහැ. cos θටත් මාන නැහැ. එතකොට ඉරෙන් උඩ එන්නේ t. මම මාන ආදේශ කරන්න නම් ළමයි. එතකොට එන්නේ t ගේ මාන බෙදීම මේ පදේ මාන. t ගේ මාන මොනවද? m m t ඍණ 2යි. ඒක තමයි t ගේ මාන. ඒක හෙව්වනේ අපි නේ. එතකොට යට තියෙනවා ළමයි. තව මොනවද යට තියෙන්නේ? r වර්ගයේ තියෙනවා. එතකොට r කියන්නේ array කිව්වා. නේ? array කියන්නේ දිගක්නේ. එතකොට ඒක වර්ග වෙලා තියෙනවා. දිගෙහි මාන l වර්ග කරාම මාන මොකද වෙන්නේ? l වර්ගය. මම ළමයි මම එකපාර ලියනවා. අර මාන සමීකරණ ලියන්නේ නැතුව ඊට පස්සේ ඕක ගුණ කරනවා d. මෙතන තියෙනවා d. d ගේ මාන. එතකොට d කියන්නේ ඝනත්වය. ඝනත්වය කියන්නේ මොකද්ද? ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වයේ මාන හොයන්න ඝනත්වයේ මාන මොනවද එන්නේ? ml 3යි. ඊට පස්සේ g කියලා තියෙනවා ගුරුත්ව ත්වරණයේ ඉරෙන් යට. g කියන්නේ මොකද්ද? ගුරුත්ව ත්වරණයේ. එතකොට මාන lt 2යි. දැන් බලන්න ළමයි මෙතන m ට m කැපෙනවා. මෙතන t 2කට මෙතන t 2ක් කැපෙනවා නේ? එතකොට මෙතන ළමයි l ගේ පළවෙනි බලය තියෙනවා මෙතන l ගේ දෙවෙනි බලය තියෙනවා ඒ දෙන්නා ගුණ වුණාම මෙයයි මෙයයි ගුණ වුණාම l ගේ ධන 3 වෙනි බලය එනවා මෙයයි මෙයයි ගුණ වෙලා l ගේ 3 වෙනි බලය එනවා එතකොට මෙයයි මෙයයි ගුණ වුණාම කැපිලා ගිහිල්ලා l ගේ බිංදු වෙනි බලය කියලා එන්නේ එතකොට මේ ටික සුළු කරාම ළමයි මේ ටික සුළු කරාම මෙයයි මෙයයි මෙයත් කැපිලා යනවා. Mට Mුත් කැපිලා යනවා. මෙයාට මෙයත් කැපිලා යනවා. එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ කීයද? ඔක්කොම කැපිලා ගිහිල්ලා. ඔක්කොම කැපිලා ගියාම ඉතුරු වෙන්නේ කීයද? එක ඉතුරු වෙන්නේ නැහැ. බිංදුව එහෙම නෙමෙයි. එක ඉතුරු වෙන්නේ. ඔය එක ප්‍රසිද්ධ දේශපාලඥයෙක් හරි පඬිතු දේශපාලඥයෙක් ඔය ඉස්සර කතාවකදී කිව්වා ඔය බෙදීම සම්බන්ධ කතාවේ දැන් එයා උදාහරණයකට ගන්නේ ඒ යම් කිසි ප්‍රශ්නයක් විස්තර කරන්න උදාහරණයකට ගන්නේ බෙදීමක්. එයා කියනවා උඩයි උඩ සංඛ්‍යාවයි යට සංඛ්‍යාවයි කැපිලා ගියා බිඳුවයි කියලා කියනවා. එහෙම කියලා කියනවා. ඔයගොල්ලෝ මේ දේශපාලනීය වගේ වෙන්න එපා. උඩයි යටයි හරයයි ළවේ තියෙන පද කැපිලා ගියාම බිඳුවයි නෙමෙයි එකයි කියලා එන්නේ හරිද? එතකොට ළමයි මේ වම් අත පැත්තේ පදවල මාන එකයි කියලා එන්නේ මොකද්ද? එතකොට අනිවාර්යයෙන්ම ළමයි මොකක් හරි සංඛ්‍යාවක මාන හෙව්වම එකයි කියලා આવොත් ඊගාව ස්ටෙප් එකේ අනිවාර්යයෙන්ම ලියන්න මාන නොමැත කියලා. ඒක ලියන්න පුරුදු වෙන්න ළමයි. දැන් මේ වම් දකුණ අත පැත්තේ පදවලට ආවන් ළමයි මේ එකයි කියලා. ඒ කියන්නේ දකුණ අත පැත්තට මාන නැහැ. තොරව සමීකරණය අපි චෙක් කරලා බලුවාම ළමයි මොකද වෙලා තියෙන්නේ දැන්? දැන් මොකද වෙලා තියෙන්නේ? LHS ගේ මාන LHS ගේ මාන මොකද වෙලා තියෙන්නේ? අසමාන වෙලා තියෙනවා RHS ගේ මාන වලට. එහෙනම් මොකද වෙන්නේ? සමීකරණයේ මාන වශයෙන් නිවැරදි නොවේ. අමද සමීකරණය මම ලියන්නේ නැහැ. මාන වශයෙන් නිවැරදි නොවේ කියලා ලියන්න ඕනේ. අමද එතකොට ළමයි ඇත්තටම ඕක නෙමෙයි සමීකරණේ. හරිය සමීකරණේ ඕගොල්ලෝ නම් චෙක් කරලා බලන්න. මම ඔය හිත ළමයි වැරදි සමීකරණයක් දුන්නේ. හරිද? මෙන්න මේක තමයි හරිය සමීකරණේ. මෙතන වර්ගයක් නැහැ. මෙතන වර්ගයක් නැතුව ඕනනම් ආයේ මාන හොයලා බලන්න ළමයි. එතකොට දෙපැත්තේ මාන සමානයි. මම මෙතන වර්ගයක් දාලා තමයි ගන්න දුන්නේ. එතකොට දෙපැත්තේ මාන සමාන වෙලා නැත්තේ ඒකයි. ඕගොල්ලන් මේක කතා කරනවා පුස්තික ආදතිය පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියලා පාඩමක් තියෙනවා ළමයි. ඒ පාඩම ඇතුලේ ඕක කතා කරනවා.
ඔය සමීකරණේ තියෙනවා උඩට 2t cos θ බෙදීම r rho g නැත්නම් r dg කියන සමීකරණේ තියෙනවා. එතකොට සමීකරණේ මාන වශයෙන් සමාන නැහැ කියන්නේ එතකොට දැන් මේ සමීකරණේ දෙපැත්තේ දැන් ඕගොල්ලන් දුන්න සමීකරණේ ළමයි දෙපැත්තේ මාන අසමානනේ. එතකොට මේ සමීකරණේ නිවැරදි සමීකරණයක් නෙමෙයි. ඔය සමීකරණේ වැරදි. නිවැරදි වෙන්න කිසිම විදිහක් නැහැ. නිවැරදි වෙන්න කිසිම හේතුවක් නැහැ. ඇයි? දෙපැත්තේ මාන අසමානයි. ඒක අපිට විභාගෙ දිහා නැහැ. දැන් අහන්නේ මාන වශයෙන් නිවැරදිද කියලා විමසන්න කියලානේ. බැලුවා වම් අත පැත්තේ මාන බැලුවා ඒකේ මානෙල් දකුණු අත පැත්තේ පදවලට මාන නැහැ. ඉතින් එහෙම වෙන්න බෑනේ. වම් අත පැත්තේ දකුණු අත පැත්තේ මාන අසමාන වෙන්න බෑනේ. ඒ කියන්නේ සමීකරණේ මාන වශයෙන් නිවැරදි සමීකරණයක් නෙමෙයි. එතකොට ළමයි අපිට තියෙන්නේ ඊගාවට මේ කොටස ඉවර කරලා ඊගාව කොටසට යන්න. ඒ කියන්නේ මොකද්ද? මාන විශ්ලේෂණයේ ප්‍රයෝජන යටතේ අපිට කතා කරන්න තියෙන මාන විශ්ලේෂණයේ මගින් සමීකරණයක sorry මාන විශ්ලේෂණයේ මගින් භෞතික රාශි අතර සම්බන්ධතාව දක්වන සමීකරණ ගොඩනැගීම කියන කොටස තමයි අපි ඊගාවට කරන්නේ.